ශේෂ්ත්‍ර ගණනාවක විවිධ කණ්ඩායම්ක සාකච්ඡා කරලා ඒ ශේෂ්ත්‍රවල තියෙන සමාජ සහ ආර්ථික වැදගත්කම කල්පනා කරලා අපි වෙන වෙනම එම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ සියල්ල කැටි කරලා මේ සමහර ප්‍රතිපත්ති වල සාරාංශය අරගෙන සමහර ප්‍රතිපත්ති වල මූලික අදහස් අරගෙන මැතිවරණ ප්‍රකාශන අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා මේ 26 වෙනිදා, එළබෙන 26 වෙනිදා ජාතික ජනබල වේගින් මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මැතිවරණ දක්වා ආපු ගමනත් ජාතික ජනබල වේගින් තාමත් සංවිධානාත්මක පීවරක අපි ආවේ. අපේ ප්‍රධානම සැලසුම් බවට පත් වෙලා තිබුණේ ගම්මාන මට්ටමේ ජීවත් වෙන ජනතාවට අපේ පණිවිඩ ගෙන යාම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කරගන්න. ඒක අපි ඉතින් තාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් අපි ගම දක්වා ගොඩනගන සමත් වෙලා තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි අපේක්ෂාව වඩ බවට පත් වුණේ විවිධ සමාජ ශේෂ්ත්‍රයන් වෘත්තිවේදීන්, ඒ කියන්නේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, පසු වෛද්‍යවරුන්, කුසිකර්ම නිලධාරීන්, කුසිකර්ම ශේෂ්ත්‍රය වැඩ කරන කණ්ඩායම්, විද්‍යාඥයින්, ආබාධිත ලක්වුවන් වගේ විවිධ සමාජ කණ්ඩායම් අපි පෙළගස්සලා තිබෙනවා. ඒක ඉතාමත් ශක්තිමත් සංවිධාන ජාලයක් අපි ඇතුළත තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සොල්දාදුවන්, ඒ වගේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ආදී සමාජයේ සෑම ශේෂ්ත්‍රයක්ම නියෝජනය කරන පද්ධති ශක්තිමත් බලවේගයක් අපි ගොඩනගලා තිබෙන නිසා අපි මේ මැතිවරණයට අවතීර්ණ වුණු විශාල සංවිධානාත්මක මහජන බලයක් එක්ක, ඒ වගේ මේ මැතිවරණ ව්‍යාපාරට අපි ප්‍රවිෂ්ට වෙන ශක්තිමත් ප්‍රචාරක යාන්ත්‍රණයක් එක්ක, මේ මැතිවරණයට අපි ප්‍රවිෂ්ට වෙන්නේ ශක්තිමත් වැඩපිළිවෙලක් එක්ක, මේ මැතිවරණයට අපි ප්‍රවිෂ්ට වෙන්නේ ශක්තිමත් රට ගොඩනැගීම සඳහා බාරගත හැකි කණ්ඩායමක් ලෙස. ඒ නිසා අපි හිතනවා මේ මැතිවරණදී අනෙක් අයගේ මැතිවරණ ප්‍රවිෂ්ට වෙලා තිබෙන්නේ, එහෙන් කෙනෙක් මෙහෙට බාගන්න, මෙහෙන් කෙනෙක් එහෙට බාගන්න, ගිය ඡන්දේදී පතුරු ගහපු කෙනා මේ ඡන්දේදී ආශිර්වාද කරන කෙනෙක් බවට පත් වෙනවා, ಗುಣ වයන කෙනෙක් බවට පත් වෙනවා. ගිය ඡන්දේදී ಗುಣ වයපු කෙනා මේ ඡන්දේදී අනෙක් පැත්තට ප්‍රහාර එල්ල කරන්න බවට පත් වෙච්ච කැත දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. ඒ කැත දේශපාලන සූදුවේ නෙවෙයි ජාතික ජනබල වේගයේ ඉන්නේ. ඒ නිසා එහෙට මෙහෙට පයින්න ගෙම්බන් වගේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතු තිබෙනවා. එනිසා ජාතික ජනබල වේගයේ ප්‍රවේශය වෙන්නේ එහෙම මෙහෙම පණින අය එකතු කරගෙන මීඩියා හරහා බ්‍රේකින් නිවුස් එකක් ගහගෙන ප්‍රතිපත්ති නෙමෙයි අපිට තිබෙන්නේ. අපිට ඊට වඩා සංවිධානාත්මක ප්‍රතිපත්තියක් අපිට මුහුණ දෙලා තිබෙනවා. ඇත්තටම මා තව තවත් ඉල්ලන මේ පණින වාරයක් ගන්න බ්‍රේකින් නිවුස් ගහන්න. පණින වාරයක් පාසා. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ දේශපාලන සංස්කෘතිය මොනතරම් කැත එකක්ද කියලා. ඒ වගේම මම දැක්ක සමහර මාධ්‍යවල පණිනකොට පරණ කියපු කතා කියනවා. මොකද හැම පැත්තෙම කතා දාන්නේ. ඒක තමයි ඒක වඩාත් සාර්ථක වෙන්නේ. ඒ නිසා මේ මාධ්‍යවලටත් විශාල වගකීමක් තියෙන අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මෙහෙට මෙහෙට පණින එහෙම් මෙහෙම් අල්ලගෙන වේදිකාවට නැංගලා යාළුයි අපි යාළුයි කියන දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕන. මේ තමයි අපේ රට විනාශයට ගෙනීම සඳහා එක් ප්‍රධාන සාධකයක්. ජාතික ජනබල වේගයේ ඒ පෙරමුණේ නෙවෙයි අපේ දේශපාලනය තිබෙන්නේ. කොහෙන් හරි කට්ටියක් එකතු කරන වේදිකාවට නැගලා අත්තල්ලගෙන යාළුයි අපි යාළුයි කියන දේශපාලන ප්‍රතිපත්ති අපි නැහැ. ඒ නිසා ඉතාමත් සංවිධානාත්මක සැලසුම් සහගත මැතිවරණ ව්‍යාපාරයකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා ඒ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් සාර්ථක අධ්‍යයනයක ඉන්නවා. අපිට ඉතාමත් පැහැදිලි සහ විශ්වාසයක් තිබෙනවා මෙම මැතිවරණය අපිට ජයග්‍රහණය කළ හැකි. ඒ ජයග්‍රහණ කිරීම සඳහා අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කරගත්තු සියලු ප්‍රශස්ත වැඩපිළිවෙළ සකස් කරගත්තු ව්‍යාපාරයකට තමයි ජාතික ජනබල වේගයේ මේ මැතිවරණ ව්‍යාපාරය අවතීර්ණ වෙලා තිබෙන්නේ.